ආයුබෝවන්. අදත් අපි ඔබත් සමග එකතු වෙනවා. ප්‍රීතිමත් ජීවිතයක් සඳහා මයින්ඩ්ෆුල්නස් තුලින්. අපි හැමදාමත් ඔබට කතා කරන්නේ ඔබේ ජීවිතේ සතුටින් ඉන්න. ඔබේ ජීවිත තුළ සහනය, සාමය එකතු කරගන්න. අවසාන කාලය දක්වා ප්‍රීතියෙන් ගත කරන්න. බොහෝ අවස්ථාවල අපේ ජීවිතය අපි හිතන ආකාරයට අවසාන මොහොත දක්වා සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. මොනවා හෝ බාධක. ඒකට හේතුව තමයි අපි තුළ තියෙන සහජයෙන් අපතල තියෙන සතිමත් බව අපි ජීවිතයට එකතු කරගෙන නැතිකම. අපි සතිය ජීවිතයට එකතු කරගෙන පුරුදු පුහුණු කරගෙන තිබුණා නම් මේ ජීවිතේ ඇතිවන හැලහැප්පීම් හමුවේ, බාධක හමුවේ, ආතතීන් හමුවේ අපිට පුළුවන් වෙනවා සාර්ථකව ජීවිතේ ගොඩනගාගෙන අවසාන මොහොත දක්වා ප්‍රීතියෙන් ගත කරන්න. ඒ නිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕනේ සතිය අපේ ජීවිතේම කොටසක් බවට පත් කරගන්න. අද මම කතා කරන්න හිතුවා මේ සතිය පුරුදු කරනකොට අපට ඇතිවන ප්‍රධානම බාධකයන් පිළිබඳව. ඔබ සතිමත් බව දැනටම පුරුදු පුහුණු කරන කෙනෙක් නම් ඔබ හොඳින්ම අත්විඳිනම ඇති ඔබට ඇති ප්‍රධානම බාධකය තමයි ඔබේ හිතේ විසිරෙන සුළු බව. සතිය පුරුදු පුහුණු කරලා නැති කෙනෙකුට හිත එකතැනක තියාගන්න හරිම අමාරුයි. ඒක තමයි හිතේ ස්වභාවය. අපි මේකට කියනවා වඳුරු මනස කියලා. වඳුරෙකුට අපි දන්නවා එක මොහොතක්වත් නිසල්මනේ ඉන්නට බෑ. මොනවා හෝ වෙනස් වීම වඳුරා තුළ අපි දකිනවා. ඒ නිසායි අපි කියන්නේ අපටත් තියෙන වඳුරු මනසක් වගේ මනසක්. නිරන්තරයෙන් විසිරෙන මනසක් අතීතයට සහ අනාගතයට. වර්තමානයේ අපි හිටියට මනස තියෙන්නේ අපි සමග නෙවෙයි. ඒ නිසායි අපි හැම වෙලෙම සතිමත් බව තුළ කියන්නේ මම දැන් මෙතන කියන සංකල්පයත් එක්ක සිතත් කයත් එකතන තියාගන්න. හැබැයි අපි පුරුදු පුහුණු කරලා නැති මනස විසිරෙන්නට හැකියාව තියෙනවා කියන එකත් අමතක කරන්නට එපා. ඒ බාධකයක් එක්ක තමයි අපි මේක පටන් ගන්නට ඕනේ. හොඳයි. අපි මොකක්ද කරන්නේ හිත විසිරෙනකොට? අපිට බොහෝ වෙලාවට අපි හරි උනන්දුවක් තියෙනවා නම් සතිමත් බව පුරුදු පුහුණු කරන්න. අපි හරි ආසයි මේක ඉක්මන් ප්‍රතිඵල දකින්න. හිත තැන්පත් වෙලා සාමකාමී වෙලා සංසුන්ව ඔහේ තියෙනවා දකින්න අපි හරි ආසයි. ඒකට හේතුව තමයි ඒ තුළ තියෙන පුදුමාකාර සුවයක්, සහනයක්. හිත හිස්වීම තුළ දැන් ඒ සැහැල්ලුව නැවත නැවත විඳින්නට අපි ආසයි. හැබැයි නිරන්තරයෙන් චංචල වූ විසිරෙන සිත අපට ඒක ලොකු බාධාවක්. ඒ නිසා අපි බලාපොරොත්තු වන ඉලක්කයට යන්නට බැරි වෙනකොට අපි තුළ පුංචි ගැටීමක් අපේ හිතේ ඇති වෙන්නට පුළුවන්. පුංචි තරහක් ඇති වෙන්නට පුළුවන්. ඒක අපේ සතිමත් බවට බාධාවක්. ඒ නිසා හැම වෙලෙම උත්සාහ කරන්න විසිරෙන සිත විසිරෙන සිතක් ලෙස දකින්න. ඒක ස්වභාවය ලෙස දකින්න. කොයි වෙලාවකවත් හිතත් එක්ක ගැටෙන්නට එපා. හිතත් එක්ක තරහ වෙන්නට එපා. හිතත් එක්ක යාළු වුණ තරමට ඔබට පහසුවයි හිතත් එක්ක ගනුදෙනු කරන්න. අපි අන් අයත් එක්ක ගනුදෙනු කරනවා වගේම තමයි. අපි අන්‍යයත් එක්ක තරහ වෙනකොට අපිට පහසු වෙන්නේ නැහැ අපේ වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි අපි අනිත් අයත් එක්ක යාළු වුණොත් අපට හරි ලේසි අපිට ඕන දේ කරගන්න. ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන හිතත් එක්ක යාළු වෙන්න. හිතත් එක්ක තරහ වෙන්නේ නැහැ. හිත අපිව දාලා යනකොට විසිරිලා තරහ වෙන්න එපා. තරවටු කරන්න එපා. හිත යනවා කියලා දකින්න හිමින් හිත අල්ලගෙන අතින් අල්ලගෙන ආපහු අරන් එන්න. නැවතත් ඔබ ඉන්න තැනින් තියාගන්න. ඔහේ බලාගෙන ඉන්න. මෙන්න මේක තමයි විසිරෙන සිත පාලනය කරගන්න අවශ්‍යම කාරණාව. ඔබ මොහොතක්වත් ආතතියෙන් පත්වන්නට එපා හිත විසිරෙනවා කියලා. ස්වභාවය ස්වභාවය ලෙස දකින්න. ස්වභාව ධර්මයක් එක්ක එකතු වෙමින් ඒට යහපත් ප්‍රතිචාරයක් දක්වන්න. නැවතත් හිතත් කයත් එකතන තියාගෙන ඔහේ බලාගෙන ඉන්න. හැම වෙලාවෙම සතිමත් භවයේ ප්‍රතිඵල හොයන්න යාම තුළ ඔබට ඒ ප්‍රතිඵල ලැබෙන පරක්කු වෙනවා. ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව හෝ හුස්ම ගැනීම පිළිබඳව හෝ ඔබ ඕනෑමට වැඩි හොයන්න ගියොත් විනිශ්චය කරන්න ගියොත් ඔබට සතිමත් භව රඳවා ගන්න නොහැකි වෙනවා. ඔබ ආතතියට පත්වීම තුළ ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ස්වභාව ධර්මයේ දිහා බලා ඉන්න. වෙන දේ බලා ඉන්න හොයන්නට යන්න එපා. එතකොට ඔබට අවශ්‍ය දේ
ඉබේම ඔබ ළඟට එයි. සතිමත් බව ඉතා ඉක්මනින් ඔබ තුළ වැඩේ. ඒ නිසා මේ කාරණාවත් සිහියේ තබා ගන්න ඔබ සතිමත් බව පුරුදු කරනකොට. මේ සියලු අභියෝග ජයගෙන දිනෙන් දින සතිය පුරුදු පුහුණු කරමින් ජීවිතේ එකතු කරගෙන ඔබේ ජීවිතේ ප්‍රීතිය හොයා ගන්න උත්සාහ කරන්න. එකතු වෙන නැවතත් තවත් දවසක. එතෙක් ඔබට සතිමත් දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.